දෙතින් හැමෝටම ඔන්නදත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ කලින් මම පෙන්වන්නේ අපි කැම්පස් එකේ කොහොමද දවසක් ගියුනේ කියලා ඉතින් අද මම හිතුවා අපේ හොස්ටල් එකේ දවසක් ගියුනේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න මේ තියන්නේ අපේ හොස්ටල් එක කාලිංග මාවත වුමන්ස් හොස්ටල් මේ තියෙන එතකොට හොස්ටල් එකේ පහල තට්ටු 12ක් තියෙනවා හොස්ටල් එකේ මේ එතකොට හොස්ටල් එකේ මම ආසම තැන මේ තමයි අපේ රූම් එකේ බැල්කනි එකට පෙර view එක එතනට ගියාම ඇත්තට මාර ලස්සනයි ලොකු ඒරියා එකක් පේනවා නිදහසේ ඉන්න පුළුවන් ඉතින් මම මාර ආසයි එතෙන්ට එතකොට මේ පැත්තෙන් තියෙන්නේ apartments apartments තුනක් වගේ තියෙනවා මේ පැත්තේ එදා සිකුරාද දවසක් සිකුරාදට අපිට ලෙක්චර්ස් නැහැ අපිට සතිය දවස් හතරයි තියෙන්නේ සිකුරාදටත් තියෙනවා එදාට අපිට කෝස් එකක් තියෙනවා ඒක අපි සෙමස්ටර් දෙකෙන් කැමති සෙමස්ටර් එකකදී කරන්න පුළුවන් ඉතින් මම මේ කෝස් එක පළවෙනි සෙමස්ටර් එකේදී ඉවර කළා ඒක හින්දා මේ සෙමස්ටර් එකේදී පොඩක් ෆ්‍රී හොස්ටල් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපිට ගොඩක් ෆැසිලිටීස් තියෙනවා. අපිට නිදහසේ වැඩ කරගන්න පුළුවන්. එතකොට අපිට ගියක් වගේ නෙමෙයි තියෙන්නේ. රූම්ස් දෙකක් තියෙනවා. අපිට පාඩම් කරන්න වෙනම තැනක් තියෙනවා. එතකොට වොෂ්රූම් වෙනම තියෙනවා. එතකොට අපිට මොනා හරි හදාගන්න මේ පොඩි කිචන් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මාර නිදහස් අපිට අපේ වැඩ කරගන්න. ඊස්සම මයිලෝ එකක් හදාගත්තේ. ඉතින් ඒකත් හදන් යමි. ඊට පස්සේ වොෂ් එකක් දාන් ඇවිත් උදේට කෑවා උදේට ඇත්තටම නිවාඩු දවසට ඉතින් අපි නැගිටිද්දි පොඩ්ඩක් පරක්කු වෙනවනේ එතකොට ඉතින් 10 වගේ වෙද්දි උදේ කෑම ඉවරයි අපි අත්ති මුකුත් තිබ්බේ නැහැ ඉතින් රොටි තිබ්බා අපි ඉතින් දැන් රොටි කනත් කෑවා ඊළඟට අපේ රූම් එකේ ජනෙල්ලේ පොඩ්ඩක් ඇරලා තිබ්බා මොකද අපිට කැම්පස් යද්දී ඇත්තටම වෙලාවක් නැහැ නේව කරන්න හොස්ටල් එකේ ඉන්න දවසට තමයි ඉතින් ඔක්කොම කරන්නේ මේ විදියට තමයි එතන පේන්නේ ඉන්නේ හරියටම මැද 6 වෙනි තට්ටුව පස්සේ මට මම වැඩ පටන් ගත්තා මොකද කැම්පස් එකේ වැඩ ගොඩක් තිබ්බා මේ දවස්වල එක්සෑම් එහෙමත් ළඟ එනවා එතකොට සයිමන්ස් තියෙනවා ඉතින් වැඩ ගොඩක් තිබ්බ කරන්නේ මේ වැඩ ටිකත් එහෙම ඉවර කරලා ඊට පස්සේ මම කොණ්ඩෙට තෙල් දැම්මා
පස්සේ මම රූම් එක පොඩ්ඩක් අස් කරන්න ගත්තා. මොකද කැම්පස් යන දවසට අපි ඩේ එක කරන්නත් වෙලාවක් නැහනේ. ඉතින් නිවාඩු දවසට අපි රූම් එක අස් කරගන්නවා. මේ විදිහට තමයි මම ඉතන අස් කරලා ඉවර වුණේ. ඉතා රූම් එකේ අනිත් යාළුවෝ ඉඳියේ නැහැ. එයා ගෙදර ගිහිල්ලා. හැබැයි එයා යද්දි ටිකක් අස් කරලා ගිහින් තිබ්බේ. ඒ හින්දා ඉතින් මට ගොඩක් අස් කරන්න තිබ්බෙත් නැහැ. අපි ඔක්කොම හතර දෙනෙක් ඉන්නවා. මගේ රූම් එකේ දෙන්නයි අනිත් රූම් එකේ දෙන්නෙක් ඉන්නවා. ඉතින් දෙන්නෙක් ගෙදර ගිහින් තිබ්බේ. ඉතින් මමයි අනිත් රූම් එකේ එක යාළුවෙක් තමයි ඉදී. අපි දෙන්න ඉතින් දැන් මේ කතා කර කර හස් කරනවා. ඔක්කොමත් අස් කරලා වැඩ ඔක්කොම ඉවර කරලා මම ගිහින් වොෂ් එකක් දාන් ආවා. දැන් ඉතින් මේ ඊට පස්සේ රෙඩි වෙනවා දවල්ට කන්න යන්න. මොකද අපිට උඩ කෑම කන්න දෙන්නේ නැහැ. කන්න වෙනම පහළ කෑම කාමරයක් තියෙනවා. අපි ඉතින් ඒකට යන්න ඕනේ කන්න. ඊට පස්සේ මම නිදාගත්තා. මොකද මම හවසට චුට්ටක් අනිවාර්යෙන්ම නිදා ගන්නවම තමයි. නිදාගෙන නැගිටිද්දී එදා මෙහෙට හොඳටම වහිනවා. හැබැයි වහිද්දී අපිට පේන්නේ නැහැ, ඒක ඇත්තට දැනෙන්නේ නැහැ. පහළට ගියාට පස්සේ තමයි අපිත් දන්නේ වහිනවා කියලා. වහිද්දී ඉතින් එහෙම ඇත්තට මේ විදිහට මාර 15ක් තමයි දැනෙන්නේ. මොකද අපි කවුරුත් ඉතින් ඒ වෙලාවට අපි ළඟ නැහැනේ. ඉතින් යාළුව ගොඩක් මතක් වෙනවා ඒ වෙලාවට. පස්සේ මම ඇතුළට ඇවිල්ලා ආයේ ටී හැදුවා මට යාළුවටයි බොන්න. පුරුදු වෙන්න මොකක් හරි පොතක් අරගෙන දවසට අපිට පොඩි කොටසක් හරි කියවන්න පුළුවන් නම්
ඒක ඇත්තටම ගොඩක් හොඳයි මම හිතන්නේ. මොකද අපිට පොත් වලින් තමයි ගොඩක් දේවල් ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ. ඒකත් එහෙම කියවලා ඊට පස්සේ මම ආයි පහලට ගියා බුදුන් වඳින්න. ඒකටත් අපිට වෙනම තැනක් තියෙනවා. ඒත් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකටම යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි හැමෝම එකතු වෙලා පොඩක් කතාවක් දාගෙන ඉන්දියා දන්නවනේ. ඉතින් යාළුවෝ එකතු වුණාට පස්සේ ඒ වෙලාවෙ මම පොඩක් ළඟ රූම් එකකට ගියා. බලන්නකෝ ඒ වෙලාව මෙයාල කරලා තියෙන දේවල්. මත් එක එඩිට් කරද්දී තමයි දැක්කේ මට ඉතින් ඒක අයින් කරන්න හිතුනේ නැහැ. Sorry friends. පස්සේ මම ගියා වැඩ කරන්න. පොත සයිමන්ට් එක ටයිප් කරන්න තිබ්බා. අපිට සයිමන්ට් එක ලියලා ඊට පස්සේ ටයිප් කරලා තමයි ඒක බාර දෙන්න ඕනේ. ඉතින් මම දැන් මේ වැඩේ තමයි කරන්නේ. ඒක ඉවර කරලා ආයෙත් මම පාඩම් කරන්න ගත්තා. දැන් අපිට එක්සෑම් එකත් ළඟම යනවා. එන්ඩ් එක්සෑම් එක. මිඩ් එක්සෑම් ඉවර වුණා. ඉතින් මිඩ් එකත් එක්ක මගේ තමයි වැඩි කාලයක් නැහැ එන්ඩ් එකත් ආපහු වෙනවා. ඉතින් මම මේ එකට පාඩම් කරනවා. වෙන්නේ ඒක ඉතින් ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. අපිට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඒ අත්දැකීම අනිවාර්යෙන්ම ගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙනකම්